අදට තුන්සේ හැට පහක් සම්පූර්ණ කළ සේත ටෙලිවිෂන් ටෙලිවැකියට දෙවන විධ තරාතිරම්වල ජනතාවගෙන් සුභ පැතුම් හිමි වුණා. එ අතර ගරුතර මහ සංඝරත්නය කතෝලික පියවරුන් සහ ස්ලාම් සහ හින්දු පූජකවරුන්ද වනවා. ආචාර්ය මහාචාර්ය වෘත්තීය සමිති සහ කලාකරුවන්ද සේත ටෙලිවිෂන් ටෙලිවැකියට සුභ පතන්නට අමතක කළේ නැහැ. සියත ටීවී ආයතනයේ ටෙලිවැකිය වැඩසටහන මෑත යුගයේ නිෂ්පාදනය වූ වැදගත් වගේම සමාජ යථාර්ථයේ විඩා දක්වන ස්වාධීන වැඩසටහනක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ටෙලිවැකිය වැඩසටහන අගය කළ යුතු හා තව තවත් ඉදිරියට වර්ධනය විය යුතු වැඩසටහනක් බව ආශිර්වාදාත්මකව ප්‍රකාශ කරන්නට ඕනේ. සියත ටෙලිවිෂන් ටෙලිවැකිය ජනතාවට මඟ පෙන්වන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින, වැදී යුතු තැන්වලට වැදීමට යමක් කියන අපේ රටේ සුවිශේෂ වූ වැඩසටහනක් කියලයි මගේ මතය. දේශපාලනඥයන්ට හෙණ්ඩු අතට ගත්ත, දේශපාලනඥයන්ට පෑන අවියක් හැටියට ගත්ත වැඩසටහනක් කියලා මා කල්පනා කරනවා. කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවි නිර්පාක්ෂිකව එඩිටරව මේ කරන ක්‍රියාව සත්ක්‍රියාවක් වශයෙන් අපි මේ මොහොතේ අනුමත කරන බව සතුටින් දන්වා සිටිනවා. සියත ටෙලිවැකිය කියන්නේ මේ රටේ මාධ්‍ය ඉතිහාසයේ අනභිභවනීය පියවරක්. මාධ්‍ය පිළිබඳ අභිමානය, ආත්ම ගරුත්වය ප්‍රකට කරවන පියවරක්. මෙය සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම ඇත්තෙන්ම ආදර්ශයක්. ජනතාවගේ ප්‍රශ්න ගැන ඍජුව සහ බය නැතුව නිර්භීතව අවංකව කතා කරන වැඩසටහනක්. ඒ නිසා ඒ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන එක මේ රට ඇතුලේ පහසු දෙයක් නෙමෙයි. මේ අභියෝගවලට බය නැතුව මුහුණ දීලා මේ අරගෙන තියෙන පියවර සහ මේ යන මග වෙනස් කරන්නේ නැතුව එක දිගට යන එක තමයි අවශ්‍යම දේ මේ රටට. මෙම වැඩසටහන තුළ තිබෙන විශේෂත්වය තමයි මා දකින්නේ ඔව් නිකන් හිතට එන ඒවා නෙමෙයි කියන්නේ ලියන්නේ. එහි ඉතාමත්ම පැහැදිලිවම යම් යම් කරුණු පාදක කරගෙන ඒවා කවුරුවත් අප තාම දැකලා නැහැ ඔව් ඉදිරිපත් කරන කරුණුවලට විරුද්ධව වෙන කෙනෙක් කිසි දෙයක් කියනවා. ඒ කියන්නේ ඔහු කතා කරන්නේ ඉතාමත්ම පැහැදිලි දැනුමක් ඇතිව. මක්කලுக்கு உண்மையானதை அந்த அந்த நேரம் துணிவுடன் நேர்த்தியாக நேர்மையாக கட்சி பேதமின்றி மக்களுடைய கருத்தை நாடியை உணர்ந்து மக்களுக்கான செய்தியை அவர்கள் கொடுப்பதில் முன்னிற்கின்றார்கள். அவர்களது சேவை மேலும் மேலும் வளரவன் எது உண்மை எது மக்களுக்கு தேவை என்பதை அவ்வப்போது செய்து கொண்டிருக்கும். சத்திய யடபத் கரலா අසත්‍ය ඉස්මතු කරලා පෙන්වන මාධ්‍ය දහස් ගණන් මාධ්‍යවල් අපි මේ ලෝකේ දකිනවා. මේ වැනි මඩ වගුරක පිපෙන මලක් හැටියට තමයි මම දකින්නේ මේ සියත සේවාව. ඒගොල්ලන්ගේ ධෛර්යය, වීර්යය අපිට වචනයෙන් කියා නිම කරන්නට බෑ. මාධ්‍ය ආයතනවල නිර්භීතභාවය සහ සමාජය ගොඩ ගැනීමේ, රට ගොඩ ගැනීමේ කාර්තව්‍යයට උරදීමක් හැටියට මම දකිනවා එක ආකාරයකින් මේ කාර්යභාරය. මම හිතන්නේ අදීන ජනමාධ්‍ය වේදිකුගේ නිර්භීත සමාජ සෝදනයක් හැටියට මම මේ වැඩසටහන දකිනවා. සියත ටෙලිවැකිය මගින් මේ රටේ පවත්නා සාම්ප්‍රදායික තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයෙන් එහාට ගිහිල්ලා සෑම කරුණක්ම ඉතාමත් තියුණු ආකාරයට විශ්ලේෂණාත්මකව අරගෙන ජනතාවට ලබා දෙන ස්වරූපයක් තමයි අපි දකින්නේ. රටේ සිද්ධ වෙන දූෂණ, වංචා, අක්‍රමිකතා සහ වෙනත් අකටයුතු සියල්ල අපිට දිනපතාම දැකගන්න පුළුවන් වෙනවා, අහන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉතාමත්ම රසබර ආකාරයෙන් හා ලයාන්විතව සත්‍යම් තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව සියත ආසනයට මගේ හදපිරි කෘතඥතාවය මේ අවස්ථාවේ පිරිනමනවා. ටෙලිවැකිය වගේ විවේචනාත්මක වැඩසටහන් තුළින් ජනතාවට හඳුන්වලා දෙනවා මේ රටේ අපිට වැරදෙන්නේ කොතනද, ඒක හරිගස්ස ගන්න පුළුවන් කොතනද කියන එක සම්බන්ධව. ග්‍රාහකයාගෙන් ලැබෙන නිශ්ශබ්ද පණිවිඩයක් වර්ණවත් ලෙස, දක්ෂ ලෙස හඬකවමින් ඉදිරිපත් කිරීම තමයි එහි තියෙන දක්ෂතාවය. මේ ටෙලිවැකිය දවසේ පැය 24 අවුරුද්දේ 365 ගිනි උහුලන මිනිසුන්ට ගින්දර දුන්නේ දූෂිතය කියන එක
පාට පක්ෂ තොරව ස්වාධීනව අපක්ෂපාතිව නිවැරදි විශ්ලේෂණයක් තුළින් ජාත්‍යන්තර විද්වතුත් එක් විද්වත් මතයන් එකතු කරමින් ජනතාවට ගෙනන් දුන්නු අභීත පණිවිඩය. ටෙලිවැකියේ නිර්මාතෘ ඒ අභීත මාධ්‍යවේදී මාවලගේ මාධ්‍යවේදී අනන්න පාර්ලිමේන්තු කාරක සභාවට ගේන තැනට දක්වා ආණ්ඩුව බිඳ වැටුණා. සියත මාධ්‍යවේදීන් සමග සියත නාලිකාවේ සියලු තලයේ අධිපතින්ට මෙහෙවන්නන්ට අපේ ප්‍රණාමය පිරිනමන. රටටම ඇත්ත කියන සියත ටීවී ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවැකියට දවස් 365ක් කියන අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ටෙලිවැකියට අපි දෙන්නම් සුබ පතනවා. ඒ වගේම මේ ප්‍රවෘත්ති විශේෂාංගය තව අවුරුදු ගණනාවක් මේ වගේම සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ටෙලිවැකිය good luck. සියත ටෙලිවැකිය පක්ෂපාත ભેදිකින් තොරව කෙලින් කතා කරන වැඩසටහනක්. අන්න ඒකයි මාධ්‍ය වගකීම. මම සියත ටෙලිවැකියට හදවතින්ම සුබ පතනවා. දවස් 365ක් වැකියක් ලිව්වත් ඒක රටට දැනෙනවා නම් මම හිතන්නේ ඒක ලොකු දෙයක්. සියත ටෙලිවැකිය රිදෙන්න ඕන තැන්වලට රිදෙන්න සහ වදින්න ඕන තැන්වලට වදින්න ලියපු වැකියක්. සාමාන්‍යයෙන් මගේ විෂය මගේ ප්‍රිය විෂය වෙච්ච කවිය නිසා පොඩි පද දෙකකින් ටෙලිවැකියට සුබ පතන්න හිතුවා. 365ක් සපුරන ටෙලිවැකිය රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.